අයිබෝන් ආමේකදලා ඉන්නේ ෆ්ලයි විත් මී YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් අපි ෆ්ලයි විත් මී YouTube channel එකේදී නිතරම ඒවියේෂන් ගැන එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට්ස් ගැන ගොඩක් දේවල් කතා කරනවා සිංහලෙන්ම. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහ ප්‍රශ්නයක් තමයි මේ එයාක්‍රාෆ්ට් එකක ආයු කාලය තීරණය කරන්නේ කොහොමද? කොච්චර අවුරුදු ගාණක් මේ එයාක්‍රාෆ්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්ද ඔපරේට් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් අපි දන්නවා අපි සාමාන්‍ය වාහනයක් අරගත්තොත් මේ වාහනේ වුණත් අපි යම් කාලයක් පැද්දට පස්සේ මේක රිපෙයාස් වෙනවා රිපෙයාස් කර කර ටික කාලයක් පදිනවා. මෙහෙම කරලා කවදාද දවසක මේ වාහනේ අත්හරලා දාන්න සිද්ධ වෙනවා. ඉතින් එයාක්‍රාෆ්ට් එකක් කියන්නේ මේ පාර යන වාහනයක් වගේ නෙමෙයි. මේක මීට වඩා සංකීර්ණයි. මොකද මිනිස්සු ගාණක් මේ කියනවා පොඩි හරි වැරද්දක් ඇති හදිසි මොනවා හරි ෆෝල්ට් එකක් තිබුණොත් මේක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් මොකද මේක අහසේ ගමන් කරන්නේ. ඉතින් මේකත් එක්ක මේකේ ලයිෆ් ස්පෑන් එක එහෙම නැත්තම් කොච්චර කාලයක් අපිට එයාක්‍රාෆ්ට් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණාවට උත්තරයක් දැනගෙන ඉන්න එක මාරදිර වැදගත්. ඉතින් ෆ්ලයි විත් මී YouTube channel එකේ අපි සිංහලේ මේ විෂයන් ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න අලුත් කෙනෙක් නම් මතක දුව පල්ලා දිරත් පාට subscribe button එක දැම්ම press කරන්න මතක කරන්න එපා. එයාක්‍රාෆ්ට් එක ආයු කාලේ තීරණය කරන්න ගොඩ දෙනෙක් හිතන්නේ මේකට අවුරුදු ගාණ තමයි බලපාන්නේ. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එක අරගෙන අවුරුදු 20කින් 25කින් විතර මේක අයින් කරලා දානවා. නැත්නම් අවුරුදු 10කින් 20කින් විතර මේක අයින් කරලා දානවා. මෙහෙම තමයි ගොඩක් වෙලාවට අපි හිතාගෙන ඉන්නේ. හැබැයි මේක වැරදි. එයාක්‍රාෆ්ට් එකක් ඇත්තටම ආයු කාලේ තීරණය කරන්නේ ප්‍රෙෂරයිසේෂන් එහෙම නැත්නම් පීඩනයට ලක් වෙන වාර ගාණ මේ සයිකල්ස් ගාණ මත. මොකද්ද මේ ප්‍රෙෂර් වෙනවා කියලා කියන්නේ? ඔබ මේ විදිහට දන්නවා අපි අඩි 10000ක් 20000ක් අතර උඩට ගියාට පස්සේ එයාක්‍රාෆ්ට් එක ඇතුලේ පීඩනය සහ වායුගොල්ල පීඩනය අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. මෙන්න මේ හේතු නිසා තමයි අර අපි කතා කරන්නේ අර පොඩි හරි සිදුරම් මොකක් හරි දෙයක් හැදුනොත් එයාක්‍රාෆ්ට් එකේ මොකක් හරි ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට එයාක්‍රාෆ්ට් එක ඇතුලේ සහ පිටත වෙනම පීඩන තත්ත්ව දෙකක් තියාගන්න හේතු තමයි මිනිස්සුන්ට ආශ්වාස කරන්න පුළුවන් සහ ජීවත් වෙන්න පුළුවන් ඉදී පීඩනයක් ප්‍රෙෂර් එකක් එයාක්‍රාෆ්ට් එකේ කැබින් එක ඇතුලේ තියෙන්න ඕනේ. මෙන්න මේකත් එක්ක වාට තේරෙනවා ඇති මේ ප්‍රෙෂර් එක හදද්දි මේක තියෙන එයා ප්ලේන් එකේ ෆ්‍රේම් එක යම්තාක් දුරකට පීඩනයකට එක එක බලවලට ලක් වෙනවා. මේක ඇදීමකට ලක් වෙනවා කියන එක. මේ වගේ එක අවස්ථාවකට අපි කියන එක ප්‍රෙෂරයිසේෂන් සයිකල් එකක් කියලා. මේ වගේ ප්‍රෙෂර් වෙන සයිකල්ස් ගාන මත එයාක්‍රාෆ්ට් එකේ ආයු කාලේ තීරණය වෙනවා. මේක එක සාධකයක් විතරයි. මීට අමතර එයාක්‍රාෆ්ට් එක කොච්චර දුරට මේන්ටේන් කරනවද කියන කාරණා මතත් මේක තීරණය වෙනවා. අපි දන්නවා මේ ලෝකේ එයාලයින්ස් ගැන කතා කරනොත් බජට් එයාලයින්ස් තියෙනවා. ගොඩක් අඩු මිලකට අපිට එයාක්‍රාෆ්ට්ස් ලබා දෙන, ඒ කියන්නේ අපිට එයාක්‍රාෆ්ට් එක කොහෙරි ගමන් කරන්න අවස්ථාව ලබා දෙන එයාලයින්ස් තියෙනවා. ඒ වගේ සමහරක් එයාලයින්ස් තියෙනවා ගොඩක් පර්ෆෙක්ට්ලි මේ හැමදාම මැනේජ් කරන ටිකක් ගණනුත් වැඩි. ඉතින් මේ එයාලයින් කරියරෙන් කරියට මෙයා කොච්චර සර්විස් එකක් මේකට දෙනවද කියන එක වෙනස් වෙනවා. එයාක්‍රාෆ්ට් සර්විස් කරන්න ඕන කාල ප්‍රමාණයක් එහෙම නැත්නම් එක එක විදි මට්ටම් යටතේ මේක සිලෙක්ට් කරනවා. මේ කාලයකට සැරයක් මේ එයාක්‍රාෆ්ට් එක අනිවාර්යයෙන්ම සර්විස් කරන්න ඕනි කියන කාරණාව. ඉතින් එයාක්‍රාෆ්ට් සර්විස් කරන එක ගැන කතා කරද්දී මුල් කාලේ යන වියදම ගොඩක් අඩුයි. පස්සේ පස්සේ මේක වියදම් වැඩි වෙනවා. හරියට නිකන් වාහනයක් වගේම තමයි. ඉතින් කොහොම නමුත් එයාක්‍රාෆ්ට් එකක් හරි විදියට මේ විදියට හරි විදිහට සර්විස් කරලා හරි විදියට රිපෙයාර්ස් කරලා හැමදේම සාමාන්‍ය විදියට තියාගෙන යනවා ආසන්න වශයෙන් අවුරුදු 20කට කිට්ටු කාලයක් සාමාන්‍ය ක්‍රාෆ්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් ක්‍රාෆ්ට් අවුරුදු 25ක් වෙනවා 30ක් වෙන්න පුළුවන්. ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඉතින් කතාව මේකයි. බේසිකලි අපි අවුරුදු ගානේ මනින්නේ නැහැ. අපි ගලන්නේ අර වගේ සයිකල්ස් ගානේ. මේකත් එක්ක වඩා තව පුංචි දෙයක් තේරෙනවා ඇති. එක ක්‍රාෆ්ට් එකක් ටිකක් ලොකු ෆ්ලයිට් පාත් එකක තියෙනවා නම් උදාහරණයක් විදිහට ලංකාවෙන් ඉඳගෙන USA වලට UK වලට යමනට මම සරලවම අදහස් කරන්නේ ලොකු වෙලාවක් යන ෆ්ලයිට් පාත් එකක නම් තියෙන්නේ. මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මේක ප්‍රෙෂරයිසේෂන් සයිකල්ස් ගන්න කාලයට සාපේක්ෂව අඩුයි. හේතුව තමයි දැන් නිකන් හිතන්න ලංකාවේ මේ වෙද්දී අපි හැමෝම කතා බහට ලක් වෙන මාතෘකාව තමයි කොළඹ ඉඳගෙන එහෙම නැත්නම් රත්මලාන ඉඳගෙන පලාලි වෙනකන් අපිට ඩොමෙස්ටික් එයාක්‍රාෆ්ට් එකක යන්න අවස්ථාව තියෙනවා. මම දන්නේ මේක කොරෝනා එක කොහොමද මොකද සිටුේෂන් එක කියලා. කොහොම නමුත් මේක ගැන මෙන්න වීඩියෝ එකක් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න මාත් ඒක ගැන විස්තර හොයනවා තාම. ඉතින් මේ විදිහට අපිට ගමන් කරන්න හැකියාව තියෙනවා ඩොමෙස්ටික් විදිහට. ලංකාව පොඩි රටක් ලෙස අපිට මේ අද්දැකීම ලොකුවට නැහැ. හැබැයි අපි ඉන්දියාව එහෙම නැත්නම් ඇමරිකාව එහෙම නැත්නම් ඩුබායි මේ වගේ එක එක රටවල වලට අපි ගිහිල්ලා බැලුවොත් එයාපෝර්ට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි ඒ රටවල තියෙන විශාලත්වය නිසා තමයි මේ දේ වෙන්නේ. මේ එයාක්‍රාෆ්ට් එකට අපි කියන ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් කියලා. මොකද ඒක එක රට ඇතුළත විතරයි ගමන් කරන්නේ. මේ ගොඩක් වෙලාවට මේ වගේ එක ට්‍රිප් එකක දුර එහෙම නැත්නම් අපි වෙලාවෙන් කතා කරොත් මිනිත්තු 30ක් 45ක් පැයක් වගේ වෙන්න පුළුවන්.
මෙන්න මේ වගේ දෙයකදී ඔයාලට තේරෙනවා දවසකට මේ එයාක්‍රාෆ්ට් එක කිහිප සැරයක් පාවිච්චි කරනවා. මොකද නිකන් එක පාක් කරලා පැත්තකින් තියන්නේ නැහැ. ඉතින් ඒක නිසා වා නිකන් හිතන්න මේ එයාක්‍රාෆ්ට් එක දවසක් ඇතුළත ගමන් වාර අපි නිකමට උදාහරණයකට ගමු ගමන් වාර 6ක් ගියා කියලා. එතකොට මේකකට පැය ගමන් වාර 6යි පැය 6යි ඉතුරු ටිකම නිකන් හිතවන්න අපි ග්‍රවුන්ඩ් එකේ තිබුණි කියලා. ඔයාලට ඒක තේරෙනවා. හැබැයි අපි අර කලින් කතා කරපු වගේ එයාක්‍රාෆ්ට් එක මේ එයාක්‍රාෆ්ට් එක හිතට පැය 8ක ගමනක් එක දිගට යනවා කියලා. ගොඩක් වෙලාවට එක පාරයි හෝ දෙපාරයි යන්නසා එන්න විතරයි මේ එයාක්‍රාෆ්ට් එකක් වැඩ කරන්නේ දවසකට. එතකොට තේරෙනවා දවසටම ප්‍රෙෂර් වෙන්නේ දෙපාරයි. හැබැයි අර එයාක්‍රාෆ්ට් එක ගත්තොත් ගමන් වාර 6ට වාර එන්න යන්න දෙකටම 12 සතාවක් මේ විදිහට වුණොත් වාර තේරෙනවා ඉතින් 12 සතාවක් විතර ප්‍රෙෂර් වෙනවා කියලා මම මේ උදාහරණයකට අරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට දුර ගමන් යන එයාක්‍රාෆ්ට් වල ආයු කාලය කිරසා සාපේක්ෂව වැඩි ෂෝට් ෆ්ලයිට්ස් වලට වඩා. ඉතින් මෙන්න මේ වගේ නිර්ණායක ගොඩක් බලපානවා ඔක්කොටම වඩා මේන්ටෙනන්ස් කියන එක මාරතිරවදපත් වෙනවා එයාක්‍රාෆ්ට් එකට. ඉතින් මම හිතනවාට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා එයාක්‍රාෆ්ට් එක කොච්චර ආයු කාලයක් තියෙනවද කියන කාරණා ඉතින් වීඩියෝස් ෂෙයා කරන්න. මොකද අපි සිංහලෙන් මේ විෂන් ගැන කතා කරන්නේ මම හිතර තවත් අයට මේ වීඩියෝස් ගොඩක් වැදගත් දෙවි කියලා. ඒ වගේ පල්ලෙතර දුපර subscribe button ප්‍රෙස් කරනවා අලුත් කෙනෙක් නම් අපි ආයතන තියෙන එක ඔයාලට හැමෝටම සුබ දවසක්.